බදව සක් යාලුවනේ නිවුෆවුන්ඩ්ලන්ඩ් වල හැන්දෑව වරුව පොඩ්ඩක් පෙන්වන්න කියලා හිතුණා. හැන්දෑව වරුව නෙවෙයි, ඇත්තටම මේක තාම මට වෙලාව හවස 2යි. නමුත් අර පොඩ්ඩක් වෙහිබර කාලගුණයක් තියෙන්නේ වින්ට් එක කිට්ටු නිසා, ස්නෝවින් කිට්ටු නිසා පොඩ්ඩක් අඳුරු ගතියක් තියෙනවා. තාම මට ප්‍රධාන අරමුණ වුණේ පොඩ්ඩක් නිවුෆවුන්ඩ්ලන්ඩ් ගම්බද පරිසරයේ තත්ත්වය පොඩ්ඩක් පෙන්වන්න අවශ්‍ය වුණා. අපේ ලංකාවේ ගමක් සහ මෙහි ගම්බද පරිසරය සම්පූර්ණ වෙනස් වෙනවා. එකක් මෙහි සාමාන්‍ය ඕනම ගෙදරක වාහනයක් කියන එක සාමාන්‍ය ඉදිරියදා වායිතයක් පාවිච්චි වන ඉන්ස්ට්‍රුමන්ට් එකක් කියලා තියෙනවා. අනිත් එක තමයි මෙහි ගොඩක් තැන් ගෙවල්වල දැන් අපේ නම් වැටවල් තියෙනවා. මෙහි වැටවල් නෑ ඇත්තටම, අය ලස්සනට තියෙනවා. මං පොඩ්ඩක් වීඩියෝ එක යාළුවෙක් හම්බුණා මාත් එක්ක යන්න. මේ මාත් එක්ක යන්නේ යාළුවා. හේ ෂැගෝ, ෂැඩෝ, හේ ෂැඩෝ, ෂැඩෝ කප් කප් කප්. නෝ නෝ නෝ, එයාට මාත් එක්ක සෙල්ලම් කරන්න ඕන. ඉන්න මං කොඩක් ගම්බද පරිසරයේ තත්ත්වය චුට්ටක් පෙන්නන්නම් ඔයාලට. කැමරේ අනිත් පැත්තට දාලා මේකේ අවසාන හරිය වුණා. තාම ලස්සනට ගස් කහ පාට වෙලා තියෙනවා, එක එක පාට වෙලා තියෙනවා. මම නැත්තර පාර අයින නම් එහෙම ලොකුවට පේන්නේ නැහැ. ඉතින් පෝගා කරපු පේන්නේ ඉස්සරහින්. බලන්න මේ ඉස්සරහින් පේන්නේ මෙහි කැනඩාවේ තියෙන ගෙවල් කිහිපයක්. මට නම් ඇත්තම අලුත් අත්දැකීමක්. අපේ මම වෙන චැනල්ස් වල දැකලා තියෙනවා ඇත්තම. නමුත් මෙහි ආවට පස්සේ මගේ ඇස් දෙකෙන් දැක්ක වෙනස්ම අත්දැකීමක් කිසිම වැටක් නැහැ. තනකොළ පිට්ටනිය ගේ ඉස්සරහ තියෙනවා. ඊට අමතරව සමායික කාලෙදි වුණත් මෙහි මිනිස්සු එළියේ දකින්න නැහැ. ගේ ඇතුලේ තමන්ගේ වැඩක් පලක් කරගෙන වගා කරන පැතිවල තියෙනවා. සමහර නැත්තම් නාගරික ප්‍රදේශයකට යන්න එන්න දකින්න පුළුවන් මිනිස්සු සෑහෙන එළිය පහළිය ගැවසෙනවා. නමුත් ගම්බද පරිසරයේදී අපිට එහෙම දකින්න හම්බෙන්නේ නැහැ. ඒගොල්ලෝ තමන් වැඩ කරන ස්ථානවල ඉන්නවා, නැත්තම් ගේ ඇතුලේ. ප්‍රධාන දෙයක් තමයි මම ඇත්තරම මෙහි කැනඩාවේ වෙනසක් විදිහට දැක්ක ඒක. අපේ ගමක් සහ කැනඩාවේ ගමක ගස් වින්ට් එකට සූදානම් වෙනවා. මම තව දෙයක් පෙන්වන්න මේ මම ජීවත් වෙන පරිසරය දෙකක් ගම්බද පරිසරයක් නිසා ගොඩක් තනකොළ වගා කරන වගේ බීම තියෙනවා. මම ෆාම් එකක වැඩ කරන නිසා, ෆාම් එකක් කිට්ටුව තියෙන නිසා එකට තනකොළ අවශ්‍යයි. ග්‍රාස් වර්ග මේ සමයකේදී මේ තනකොළ තියෙන හරියේ සෑහෙන තනකොළ තිබ්බයි කටිය තනකොළ ග්‍රාස් මැෂිනලින් කපලා හේ බේල්ස් හදලා තියෙන්නේ සත්තුන්ට කන්න දෙන්න. මෙහිද නම් ඇත්තටම මේවා පාවිච්චි කරන්නේ පොඩි බහු පැටවුන්ට කාෆ්ලට. මේ තියෙන්නේ හේ බේල්ස්. මේ හරිය ටිකක් ගෙවල් ටිකක් වැඩිපුර තියෙනවා. මේ හරියට ඇත්තටම ගෙවල් තිබුණට සමහර ගෙවල් වල විතරක් ලී වලින් වටේ ඡොඩි වැටක් වගේ හදලා තියෙනවා. නමුත් 90% ගේ වැඩවල වැටවල් නැහැ. ඒ ඉඩම් වටේ වැටවල් නැහැ.
ඉස්සරහින් ලස්සන ගඟක් තියෙනවා. ගඟත් එක්කම ඇත්තටම පොඩි වරායක්, දීවර වරායක් ක්‍රියාත්මක වෙනවා. මම ඒකත් පෙන්නන්න. මේ උඩ මේ ඈතට පේන ලෑන්ඩ් එක හරි ලස්සනට ඕටන් ප්ලේන් වගේ තියෙනවා. ගස් මෙතුමාර ලස්සනට සමයකට ලස්සනට මල් පිවිලා ලස්සනට තියෙනවා. මම ෆොටෝස් ටිකක් දාන්නම් සමයකදී ගත්ත. මේ ෆෝන් එකෙන් නෙමෙයි ඇත්තටම ගත්තේ, මම වෙන ෆෝන් එකකින් ගත්තේ. මම ඒ ෆොටෝස් ටික දාන්නම්. මේ තියෙන්නේ මම කිව්ව වරාය, පොඩි දීවර වරායක්. වින්ට් එකට සීසන් එකට විතරක් ඇවිල්ලා මාළු අල්ලලා යනම පොඩි වරායක්. මේ ඈත පේන කඳු පන්ති සියල්ලම වින්ට් එකේදී සුදුම සුදු පාට වෙනවා. වරත් ඇත්තටම ලොකු සීතලක් දැනෙනවා. පින්ට් එකේ මොටර මම හෑන්ඩ් ග්ලව්ස් එහෙම මොකුත් දාලා නෙමෙයි ආවේ. ලොකු සීතලක් දැනෙනවා. මම මෙතනින් වීඩියෝ එක අවසන් කරන්නම්. අපි බලමු පින්ට් එකේත් මේ රූට් එකේම ඇවිල්ලා කොහොමද මේ ප්‍රදේශයේ පින්ට් එකේදී තියෙන්නේ කියලා. එන්න මම පොඩ්ඩක් පෙන්නන්නම් මේ විදියටම ගඟේ මැද හරියට වෙවිලා එන්න කොහොමද තියෙන්නේ කියලා. එන්න මෙහෙමයි තියෙන්නේ. රයිට්. රයිට්. මම එහෙම නවතරව මෙතනින්. අපි බලමු මගේ channel එක අරහා මං new founder වලන තියෙන ලස්සන දේවල් පෙන්වන්න උත්සාහ කරන්න. බලමු. කැමති නම් ලස්සන දේවල් බලන්න new founder වල වීඩියෝ එක ලයික් එකක් දාලා subscribe කරලා යාළුවන්ටත් බලන්න share බාරක් දාන්න.